ධර්මයේ පිළිබඳව අධ්‍යයනය කරන්න වඩා කරුණු හොයාගන්න අවශ්‍ය නම් ඒ වගේම මේ සම්බන්ධ නීති රීති මොකක්ද කියන එක මම අර කලින් සඳහන් කරපු ආනුභවස්ථාවේ 14 වෙනි වගන්තිය ඒ වගේම අංක 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ පනත ඒ වගේම මේ සම්බන්ධයෙන් බල කරලා තියෙන 2017 දෙවැනි මාසයේ 3 වෙනි දින දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ඒ ගැසට් පත්‍රයේ ඔබට නියෝග සහ ප්‍රීති කියන කරුණු දෙකම සඳහන් වෙනවා ඒ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඒ වගේම කොමිෂන් ස්වභාව වරින් වර කුත් කරලා තියෙන මාර්ගෝපදේශ තියෙනවා ඒ මාර්ගෝපදේශ පිළිබඳව අවධානය යොමු කරන්න ඒ වගේම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන තු සමහර ආයත සංග්‍රහයට සමහර වෙනස්කම් වෙලා තියෙනවා තොරතුරු පවත්වා ගැනීම ආදී සම්බන්ධයෙන් ඒ සම්බන්ධ චක්‍රලේඛන විධාන පිළිබඳව අවධානය යොමු කරන්න ඒ වගේම ශේෂාධිකරණ තීරණ වශයෙන්ම තොරතුරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් මේ දක්වා ශේෂාධිකරණයට අභියාචනයක් ගිහින් නැහැ නමුත් අභියාචන අධිකරණ තීරණ තියෙනවා මෑතකදීත් අභියාචන අධිකරණ තීරණ නිරුත් වුණා විශේෂයෙන්ම ලාබ් ගෑස් සමාගම විසින් කොමිෂන් සභාවේ තීරණයකට විරුද්ධව අභියාචනයක් කළා ඒ අභියාචනය සම්බන්ධ තීරණේ තියෙනවා මේ තීරණ ඔබට අභියාචන අධිකරණ වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන් ඒ වගේම කොමිෂන් සභා තීරණ ඔබට යම් කරුණක් සම්බන්ධයෙන් වැඩි අවබෝධයක් ලබා ගන්න ඕන නම් කොමිෂන් සභාව විසින් ගනු ලබන සීමුම් තීරණ කොමිෂන් සභාව වෙබ්පඩවේදී දිනවා ඊට අමතරව ප්‍රකාශනත් දිනවා කොමිෂන් සභාව විසින් නිකුත් කරලා තියෙන මෙන්න මේ ප්‍රකාශන වලටත් ඔබට ප්‍රකාශන වලට ඔබට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන් මොකද ඔබට තීරණයක් ගැනීමේදී පූර්වාදර්ශයක් නැත්නම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් කොමිෂන් සභා තීරණ පරිශීලනය කිරීම මගින් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිමි. සියලු දෙනාට